ඉදිරිදී රෝගීන් ඉහළ ගියහොත් සෞඛ්‍ය මාර්ගෝපදේශවල වෙනසක් සිදු කිරීමට සිදුවන බව සෞඛ්‍යංශය පවසනවා. රෝගීන්ගේ බරපතල වැඩිවීමක් සිදු වෙනවා නම් දැනට පවතින සෞඛ්‍ය පවා අනිවාර්යයෙන්ම සංශෝධනය වන්නට ඉඩ තියෙනවා. මොකද ඒක අපි කල් තියාම කියපු දෙයක්. ඒ වගේම සියලු දෙනාටම කිව්වේ අපි මේ දක්වා සෞඛ්‍ය පුරුදු සෞඛ්‍ය මාර්ගෝපදේශ ලිහිල් කරමින් ආවේ. අපිට ඒ සියලු දෙනාටම අපි නොකඩවා දුන්න පණිවුඩයක් තමයි මේ ලිහිල් කිරීම දෙන්නේ අපිට අත්‍යවශ්‍යම කරන සමාජික සහ ආර්ථික ක්‍රියාවලියන් කරගෙන යන්නයි. ඒ නිසාම මේක වැරදි විදිහට පාවිච්චි කරන්නේ නැතුව අපේ අත්‍යවශ්‍ය සමාජික සහ ආර්ථික කටයුතු සඳහා පමණක් මේ ලිහිල් කිරීම භාවිතා කරන්න කියලා ඒක හරහා අපිට රෝගීන් තත්ත්වයේ වැඩි නොවි පාලනය කර ගැනීමට මේ දක්වා හැකියාව ලැබිලා තියෙනවා. නමුත් ඉදිරියට වැඩිවීමක් දැකන්න ලැබුණොත් සමහර විට ඒ ගැන සලකා බලන්න සිද්ධ වෙනවා.